වෙල්ලස TV එන්න අපි අපේ අයට උදව් කරමු. ජාතික යොමු සේනාංක වූ පළාත් අධ්‍යක්ෂ මේ ජෙනරල් ප්‍රසන්ත සෙනවිරත්නතුමන් ඉතාමත්ම ගෞරවයෙන් යුක්තව පිළිගනු ලබන. මෙම කාර්යෙහි සම්පත් දායකත්වයේ සපයමින් ඒ වගේම සුවිශේෂී දායකත්වයක් දැක් වූ මූල්‍ය සහ මාධ්‍ය අනුග්‍රහය දැක් වූ දේශබන්ධු USP බණ්ඩාර වෙල්ලස්ස TV ආයතනයේ අධිපතිතුමන් ඉතාමත්ම ගෞරවයෙන් යුක්තව පිළිගනු ලබනවා. එමෙන්ම ගරු ප්‍රාදේශීය ලේකම්තුමිය ඉතාමත්ම ගෞරවයෙන් යුක්තව පිළිගනු ලබනවා. එමෙන්ම බහුකාර්ය සංවර්ධන දෙපාර්තමේන්තුවේ වැල්ලවාය ප්‍රාදේශීය ලේකම් කාර්යාලයේ සම්බන්ධීකරණ නිලධාරී චානක මහත්මයා ඇතුළු සියලු නිලධාරීන් ඉතාමත්ම ගෞරවයෙන් යුක්තව පිළිගනු ලබනවා. එමෙන්ම ජාතික යොමු සේනාංක වැල්ලවාය මධ්‍යස්ථානාධිපතිතුමන් මේජර් RPKM හේමන්ත RSP තුමන් ඌව පළාත් කාර්යාලයේහි ජාතික යොමු සේනාංකයේ ඌව පළාත් කාර්යාලයේහි නිලධාරීතුමන්ලා ඒ වගේම වැල්ලවා යොමු සේනාංකයේහි කාර්ය මණ්ඩලය සියලුම ග්‍රාමවාසී ඒ වගේම මව් දෙමව්පියන් ඒ වගේම අපේ සියලු යුත් කැඩට් වරුන් ඉතාමත්ම ගෞරවයෙන් යුක්තව මේ අවස්ථාවේ පිළිගනු ලබනවා. මේ අවස්ථාව සුවිශේෂී අවස්ථාවකට යොමු වීමටයි අපි සූදානම් වන්නේ. ජාතික යොමු සේනාංකය වැල්ලවාය මධ්‍යස්ථානයේහි යුත් කැඩට්වරුන් සහ කාර්ය මණ්ඩලයේහි සම්බන්ධීකරණයෙන් එවැගේම ඌව වෙල්ලස්ස මාධ්‍ය ජාලයේ අධිපති USP බණ්ඩාරතුමන්ගේ මූල්‍ය අනුග්‍රහයෙන් ජාතික යොමු සේනාංක අධ්‍යක්ෂතුමන්ගේ සංකල්පයක් මත ඉදිවුණු මෙම නිවසයන්ට බාර දෙමින් පීතපටිය කැපීම සහ සමරු පල්කය විවෘත කිරීමත් එමෙන්ම යතුරු බාර දීමේ කටයුත්තටයි මේ අවස්ථාව. ධම්මානුභාවේන දාසොත්තේ භවන්තු තේ භවතු සබ්බ මංගලං රක්ඛන්තු සබ්බ දේවතා සබ්බ සංඝානුභාවේන දාසොත්තේ භවන්තු තේ භවතු සබ්බ මංගලං රක්ඛන්තු සබ්බ දේවතා සදාසොත්තේ භවන්තු තේ සබ්බේ බුද්ධා බලප්පත්තා පච්චේ කානංච යම් බලං අරහන්තානංච තේජේන රක්ඛම් වන්දාමි සබ්බතෝ සබ්බේ බුද්ධා බලප්පත්තා පච්චේ කානං අරහන්තානංච තේජේන රක්ඛම් වන්දාමි සබ්බතෝ සබ්බේ බුද්ධා බලප්පත්තා පච්චේ අරහන්තානංච තේජේන රක්ඛම් වන්දාමි සබ්බතෝ සබ්බේ බුද්ධා බලප්පත්තා පච්චේ කානංච යම් බලං අරහන්තානංච තේජේන රක්ඛම් වන්දාමි සබ්බතෝ සබ්බේ බුද්ධා බලප්පත්තා පච්චේ කානංච යම් බලං අරහන්තානංච තේජේන රක්ඛම් වන්දාමි සබ්බතෝ සබ්බේ බුද්ධා බලප්පත්තා පච්චේ කානංච අරහන්තානංච තේජේන රක්ඛම් වන්දාමි සබ්බතෝ සබ්බේ බුද්ධා බලප්පත්තා පච්චේ
අරහන්තානං තේජේන රක්කම් බන්දාමි ප්‍රදේශයේ වැල්ලවාය ප්‍රදේශයේ ප්‍රධාන පුරවැසියා ප්‍රාදේශීය ලේකම් කාර්යාලය
ප්‍රාදේශීය ලේකම්තුමිය සහකාර ප්‍රාදේශීය ලේකම්තුමියගෙන් අපිට ලැබිච්ච සහයෝගය අපි තාමත් අගය කරනවා ජාතික යෝන් සේනාංකයේ අධ්‍යක්ෂකතුමාන් ඒ වගේම පළාත් අධ්‍යක්ෂකතුමාන් වෙල්ලා සමාජාලයේ අධිපති බණ්ඩාර මහත්මයා ඒ වගේම ජාතික යෝන් සේනාංකයේ නියෝජනය කළ සියලු නිලධාරි මහත්මීන්ගෙන් ඒ වගේම අද දවසේ මේ නව නිවස බාර දුන්නු ඒ නිවසේ හිංකාරි පුෂ්පාරංජනී මහත්මිය ඇතුළු ඒ නිවසේ සිල්ව දෙනාගෙන් ඒ වගේම අපේ කාර්යාලයේ බහුකාර්ය සංවර්ධන නිලධාරි චානක මහතා ඇතුළු බහුකාර්ය කණ්ඩායමේ සහ මේ අවස්ථාවට සම්බන්ධ වෙලා ඉන්න සියලුම දෙනාගෙන් අවසරයි මම හිතන්නේ ඇත්තටම අද අපිට ගොඩක් සතුටු දවසක් මොකද වැල්ලවයි කොට්ටාසේ නිවසක් හදන ඒ නිවසියන්ට බාර දෙන ප්‍රීතිමත් අවස්ථාව මම හිතන්නේ මම අධ්‍යක්ෂකතුමා නිමිත හුවා මේ කීවෙන්නේ ගේද කියලා ඔවුන්ගේ සෙනෙහි පියස කියන නිවාස ව්‍යාපෘතිය යටතේ මේ වෙනකොට ලංකාව පුරා නිවාස හදනවා මම හිතන්නේ නිවාස 58ක් වගේ හදලා තිනවා මේ 37 වගේ නිවාස කියලා කිව්වා ඉතින් ඇත්තටම සතුටුයි වැල්ලවයි කොට්ටාසේ ජාතික යෝන් සේනාංකයේ නිවාස ව්‍යාපෘතිය යටතේ ඉදිකරපු නිවසේ නිවස ඉදිකරලා අවසන් වෙලා නිවාසියන්ට බාර දෙන මේ අවස්ථාවට සම්බන්ධ වෙන්න ලැබීම ගැන මොකද අත්තිවාරමේ ඉඳලා පුංචියට පුංචියට හැදීගෙන එනකම්ම අවසන් වෙනකම්ම අපි මේ ගේ හැදෙන විදිහ දැක්කා. ඉතින් අද ඒ ව්‍යායාමයේ මේ සාමූහික ව්‍යායාමයේ අවසන් ප්‍රතිඵලයේ දකින්න මොහොත ඇත්තටම හුඟක් සතුටින්. ඉතින් ඇත්තටම ඒ ගැන සතුට ප්‍රකාශ කරන ගමන් මේ සම්බන්ධව උදව් වුණු දායකතුම සියලුම දෙනාට හදවතින්ම ස්තුතිවන්ත වෙනවා. මොකද ඇත්තටම ගොඩක් ස්තුතිවන්ත වෙන්න ඕන යෝන් සේනාංකයට ඕන් හදන නිවස සඳහා අපේ කොට්ටාසේ සියලුම දෙනා ගොඩක් දෙනෙක්ගේ සහයෝගය අපේක්ෂා කරා ඒ වගේම සහයෝගය ලබා ගත්තා. තවත් විශේෂී අවස්ථාවකට එක්වන්නටයි මේ සූදානම. විශේෂයෙන්ම මේ ප්‍රදේශයේ සමාජ කාර්යයන් වලට වගේම මේ ප්‍රදේශයේ සුවිශේෂී රාජකාරියක් ඉටු කරන වෙල්ලස් මාධ්‍ය ජාලය මම හිතන්නේ මේ අවස්ථාව අපිට මේක ලස්සන කරන්නට එක්විච්ච තවත් සුවිශේෂී චරිතයක්. ඉතින් විශේෂයෙන්ම ඌව වෙල්ලස් ටීවී මාධ්‍ය ජාලයේ අධිපතිතුමන් දේශමාන්‍ය දේශබන්දු සමස්ත ලංකා සාම විනිසුරු USP බණ්ඩාර මහත්මයා අපිට මේ සඳහා මාධ්‍ය අනුග්‍රහය වගේම මූල්‍ය දායකත්වය දැක්වුවා. ඉතින් එතුමාට එතුමාගේ සුරතින් මේ පවුලේ දරුවෝ දෙන්නෙක් ඉන්නවා අධ්‍යාපනයේ ලබන ඒ දරුවන්ට විශේෂයෙන්ම එතුමාගේ මග පෙන්වීම යටතේ ඉතාලියේ සඳුනි මහත්මිය සුවිශේෂී දායකක් මේ දරුවන්ට එවලා තියෙනවා. සියලුම පාසල් උපකරණ කට්ටලය මම එතුමාට ගෞරවයෙන් ආරාධනා කර සිටිනවා එක ලබා දෙන්නට ඒ පවුලේ පුංචි දරුවන් දෙදෙනාට. වෙල්ලස්සේ වීරවිකුම් හෙළරජ දරුවන් ගොඩනැගුවේ දේශයේ අභිමානයයි මනුස්සකම් දෝත දරන්නේ. අත්මාත්ම ස්තුති මේ අවස්ථාවට එක්වීම සමදී ඔබතුමන්ලාට මේ ආරාධනය ඌව වෙලස්ස මාධ්‍ය ජාලයේ අධිපති USP බණ්ඩාර මැතිතුමනි ඔබතුමන් මේ සුවිශේෂී අවස්ථාවට ඉතාමත්ම වටිනා පුද්ගලෙ ඔබතුමන්ගේ අදහස් එකතු කරන ලෙස මම ඉතාමත්ම ගෞරවයෙන් ඉල්ලා සිටිනවා. අවසරයි මේ අවස්ථාවට සහභාගි වෙන යෝන් සේනාංකයේ අධ්‍යක්ෂතුමනි ඔබතුමාගෙන් ඒ වගේම කර්නල් දර්ශන මහත්මයාගෙන් ඒ වගේම මේ ජෙනරල් තවත් සම්මත දෙනවා ඌව පළාත් අධ්‍යක්ෂකතුමාගෙන් අවසරයි. ඒ වගේම ප්‍රාදේශීය සහකාර ලේකම්තුමනි තුමියනි ඔබතුමාගෙන් ඔබතුමියනි ඒ වගේම යෝන් සේනාංකයේ ස්ථානභාර නිලධාරිතුමා ඇතුළු සමස්ත කාර්ය මණ්ඩලයේ ඒ වගේම ප්‍රදේශවාසී සිසු දෙනාගේ අවසරයි. තමත් කැටියෙන්ම පුංචි වචන කීපයක් කතා කරලා නිමාදක් දකින්න සූදානම්. ඇතරම මේ වෙලාවේ මට සතුටක් දැනෙනවා. මාධ්‍ය ජීවිතයේ අවුරුදු 30ක් සේවය කරන ලංකාව පුරාම යනදී කෙවල් දහසක් අදද්දී තවත් නිවසකට මූල්‍ය දායකත්වය දෙන්න වෙල්ලස TV නාලිකාවට අපට හැකියාව ලැබුණා. අද දවසේ මේ සුවිශේෂී කර්තව්‍යයට සුන්දර චරිතයක් මනුස්සකම පිරුණු චරිත අපට එකතු වෙන්නේ. මම එකතු කරන්නේ මනුස්සකම. මම පතුරන්නේත් මනුස්සකම. ඉතින් හැඩරුවෙන් කතාබහෙන් වචනෙන්
විනාඩි කිහිපයක් ඇතුළත කවුද පුද්ගලයා කියලා මේ මාධ්‍ය ජීවිතය අවුරුදු 30 අටවටා යද්දි මට දැනෙනවා කවුද මේ කියලා. ඉතින් ඔබතුමා නිහතමානී චරිතයක්. ඒක පළමු දවසේ පළමු තප්පරේදීම මට වැටුණා. ඉතින් ඔබතුමාට ගෞරව කරනවා මම. මොකද යුද හමුදාවේ ඉන්නේ රණවිරුවන් වගේම ජාතියට පණ පොවන ජාතිය බෙරගත්තු මේ රට 30 වසරක කුරිරි යුද්ධය නිමා කරපු ආදරණීය රණවිරුවන්. එවැනි චරිතයක් එක්ක අද දවසේ මේ සුන්දර නිවස බාර දෙන්න ලැබීම ගැන මම නිහතමානී සතුටක් දැනනවා. ඉතින් ඇත්තරම යුද හමුදාවට අපි කලහේ ගුණ දන්න මිනිස්සු 30 වසරක කුරිරි යුද්ධය නිමා කරේ මෙතුමල්ලා එකතු වෙලා. ඉතින් ඒකේ ගෞරවය දෙන්න ඕනේ මෙතුමල්ලට. හැබැයි යුද්ධය ඉවර කළා පමණක් නෙවෙයි අද වෙනකොට අහිංසක මිනිස්සුන්ගේ නිවාස ව්‍යාපෘති වලට අහිංසක මිනිස්සුන්ගේ කන්න බොන්න දෙන්න බෙහෙත් හෙට්ටි කරන් දෙන්න ඒ වගේ දෙවන්ත ව්‍යාපෘති වලට හිටපු යුද හමුදාපති මේ වෙලාවේ මතක් කරන්න ඕන සවෙන්දු ශිල්ලම ඇතතුමා අපිට විශාල ශ්‍රමදායකත්වයක් ලබා දුන්නා. එතුමා විශේෂයෙන් මතක් කරනවා මේ වෙලාවේ. එතුමාගේ අඩිපාර ගියපු අය තමයි අද දවසේ මේ ඇවිල්ලා ඉන්නේ. ඉතින් මං හිතන්නේ එවැනි චරිතත් එක්ක අපිට ඉදිරියටත් වැඩ කරන්න තියෙනවා නම් ලොකු සතුටක්. මං ඉල්ලීමක් කරනවා මේ වෙලාවේ විශේෂයෙන්ම ඔබතුමා ලංකාවටම යෝන් සේනාංකේ ප්‍රධානියා. අපිට පුළුවන් ලංකාවෙම ගෙවල් හදන වැඩසටහනට මූල්‍ය දායකත්වය හොලා දෙන්න. වෙලස ටීවී නාලිකාව කියන්නේ සමාජ සත්කාර කරන ආයතනයක්. පදනමක්. ඒ පදනමට ශක්තිය ලබා දුන්නා හිටපු ආදේශී ලේකම්තුමා චන්දන රත්නායක මහත්මයා මේ වෙලාවේ මතක් කරනවා. ඉතාමත් නිහතමානීව. ඒ වගේම හැමදාම ප්‍රාදේශීය සහකාර ආදේශී ලේකම්තුමිය ගාවට ගියා කියලා එතුමියගේ මේ තනතුර කොහම වුණත් මනුස්සකම තියෙනවා. ඕන වෙලාවක කතා කරන්න පුළුවන් ළඟට ගිහිල්ලා කතා කරන්න පුළුවන් චරිතයක්. මෙන්න මේ වගේ චරිතත් එක්ක අපිට පුළුවන් හැකියාව තියෙනවා මේ ප්‍රදේශය විතර නෙමෙයි මුළු ලංකාවම උනත් වැඩ කරන්න. ඉතින් සමහරක් තනතුරු තියාගෙන ඒක ඔළුවෙන් උදුම්මාගෙන ඉන්න චරිතත් මේ වැල්ල වයනේ මුළු ලංකාවේ නැතුවම නෙවෙයි. හැබැයි මෙවැනි චරිතත් එක්ක හරි ආසයි වැඩ කරන්න. ඉතින් ඒ නිසා අපිට පුළුවන් අපේ මනුස්සකම මම බ්‍රෑන්ඩ් එක තමයි මගේ මනුස්සකම. මනුස්සකම වතුරලා තමයි අපි හැම දෙයක්ම කරන්නේ. ඒ නිසා වෙල්ලස ටීවී නාලිකාව අද දවසේ සතුරු වෙනවා. වෙල්ලසේ මනුස්සකම සමාජ සත්කාර පදනමත් එක්ක මූල්‍ය දායකත්වය ලබා දෙන්නට අපට හැකියාව ලැබුණේ විදේශගත වෙලා ඉන්න රටවිරුවන්ගේ නිසා. ඉතින් ඒකේ සම්පූර්ණ සම්බන්ධීකරණය කරේ හේමන්ත මහත්මයා ඇතුළු කණ්ඩායම. හැම වෙලාවෙම මට කරදරයක්. ඇත්තම කියන්නේ කරදරයක් යට එහෙම නෙවෙයි. ඒක තමයි උනන්දුව. අපි මේට ඉස්සෙල්ලා බුද්ධ මන්දිරයක් හැදුවා. මෙතන ඉන්න හදපු සහයෝගය දුපු හැමෝම ඒ යෝන්සෙන් නාංකට හැදලා දුන්නා. ඊට පස්සේ මේකට සහයෝගය ඉල්ලුවා. ඒකටත් දුන්නා. හැබැයි යුද හමුදාවේ හිටියට ඉතමත් ඔවුන්ගේ තියෙන පුදුමාකාර නිහතමානීකත මාධ්‍ය ජාලයේ අධිපතිතුමනි ඔබතුමන්ට අපගේ ගෞරවනීය ස්තුතිය නැවත වතාවත් පුද කරමින් ජාතික යෝන් සේනාංකයෙහි නිවාස 58 ව්‍යාපෘති වගේම සුවිශේෂී ව්‍යාපෘති ගණනාවක් සංකල්ප හඳුන්වා දෙමින් සුවිශේෂී මෙහෙවරක් ජාතික යෝන් සේනාංකයට ඉටු කරමින් අද එතුමන්ගේ කාලය මේ සඳහා කැප කරන්නට එතුමා අප වෙනුවෙන් මේ ස්ථානයට සපපිනීම මම හිතනවා ජාතික යෝන් සේනාංකයේ හැටියට අපි වැල්ලවායේ මධ්‍යස්ථානයේ සීලු දෙනාම භාග්‍යවත් වුණා. ඉතින් මාගේ මේ සුවිශේෂී ආරාධනය මෙම කටයුත්තේ නියමුවානම් ජාතික යෝන් සේනාංකයේ අධ්‍යක්ෂ කර්නල් දර්ශන රත්නායක RWP RSP තුමන්ට අප අමතා වචන ස්වල්පයක් කතා කරන ලෙස ගෞරවයෙන් ආරාධනා කර සිටිනවා. අද මේ ස්ථානයට පැමිණලා ඉන්න ආදිශේල කම්තුමිනි වෙල්ලස්ස ඌව වෙල්ලස්ස ටීවී මාධ්‍ය ජාලයේ සභාපතිතුමා දේශමාන්‍ය බණ්ඩාර මැතිතුමනි අපගේ පළාත් අධ්‍යක්ෂතුමා මේජර් ජෙනරාල් ප්‍රශාන්ත සිරිරත්න මැතිතුමා ඒ වගේම මධ්‍යස්ථානාධිපතිතුමා ඒ කාර්ය මණ්ඩලය සහ ආරාධිත අමුත්තන් සිල් දරාගෙන අවසරයි දුවා දරුවා ඒ වගේම මේ ගෙදර අද මේ නිවස ලබාගත් ඒ මැතිනියටත් දරුව දෙන්නගිනුත් අවශ්‍යයි. අපි මේ කර්තව්‍යය පටන් ගත්තේ හැම අවුරුද්දකටම එක නිවසක් එක මධ්‍යස්ථානයකින් හදන්න ඕන කියන සංකල්පය යටතේ. ඒක අපි ආරම්භ කළේ මම හිතන්නේ 2021 වර්ෂයේ 2022 වර්ෂය වෙනකොට මේ මධ්‍යස්ථාන සියල්ලම මේ නිවාසය හදලා බාර දීලා පළවෙනි නිවාස 58 හදලා බාර දෙන්න නියමිතව තිබුණා.
Namut ඇති වෙච්ච කොවිඩ් hari වෙන වෙන ප්‍රශ්න හින්දා ඒක පොඩ්ඩක් කල් ගිහිලා තියෙනවා. නමුත් අලුත් අවුරුද්දට ඉස්සෙල්ලා 2023 අලුත් අවුරුද්දට ඉස්සෙල්ලා අපි මේ සෙනෙහේ පියස දිවාස ව්‍යාපෘති ගෙවල් 58 ම ඒ ප්‍රතිලාභීන් වෙත බාර දීමට අවශ්‍ය කටයුතු යොදලා තියෙනවා. ඇයි අපි සෙනෙහේ පියස වගේ සංකල්පයක් ජාතික යෝන් සේනාංකය තුල ඇති කරේ කියලා කියනවා නම් අපිට අවශ්‍ය වෙලා තිබ්බේ අපි ගාවට එන තාරුණ්‍යයට සමාජයේ ජීවත් වෙන්න ඕන ක්‍රමය සම්බන්ධයෙන් කියලා දෙන්න. ජාතික යෝන් සේනාංකය ප්‍රධාන වශයෙන් විනය, නායකත්වය, පෞරුෂය කියන ප්‍රධාන කුරුණු තුන ඔස්සේ පාඨමාලාව හසුරවන ආයතනයක්. අපි මේ ලංකාවේ පෞරුෂ වර්ධනය සම්බන්ධයෙන් පිහිටවලා තියෙන එකම රාජ්‍ය ආයතනය. මේ රාජ්‍ය ආයතනය ඔස්සේ අපි ගාව සාමාන්‍ය වසරකට 13000ක් 15000ක් විතර ශිෂ්‍ය ශිෂ්‍යාවන් තරුණ තරුණියන් පුහුණුව ලබනවා. ඊට අමතරව 120000ක් පමණ ප්‍රමාණයකට අපි පුහුණු වීම සිදු කරනවා. මම හරිම සන්තෝසයි අද මේ ක්‍රියාන්විතයට දායක වෙච්ච මේ සත්කාරයට දායක වෙච්ච අපේ MDTF ෆෝස් එක අපි ට්‍රේන් කරපු කට්ටිය. දින 14ක් අපි යටතේ විශේෂ පුහුණු වීමක් ආරම්භයේදී මේ තරුණ තරුණියන් ලබා ගත්තා. ඉතින් මම ඉතාමත්ම සන්තෝෂ වෙනවා ඒ කණ්ඩායමත් මේ ක්‍රියාන්විතයට දායක වීම සම්බන්ධයෙන්. එකට ගේන්න ගත්ත වෙහෙස මහන්සිය වෙනුවෙනුත් අද මේ අවස්ථාවට සැපමිනීම වෙනුවෙනුත් මම එතුමන්ට ඉතා අපගේ ගෞරවනීය ස්තුතිය මේ අවස්ථාවේ පුද කර සිටිනවා. ඒ වගේම අද දවස මේ ඓතිහාසික අවස්ථාව සිහිපත් වෙන්න එතුමාගේ දෙයතින් අපේ පැලයක් රෝපණය කරන්නට සූදානම් කර තිබෙනවා. අපි ඉතාමත්ම ගෞරවයෙන් එතුමන්ට ආරාධනා කර සිටිනවා එම අවස්ථාවට එක්වන ලෙස. Velasa TV Velasa Manusya Kama Samaj Satkarya Se Adda Se De Subha Katiyutta Siddha Kara Ithin Obata Mataka Athi Me Kunchi Daruwa Denna Saha Amma Ithin Pasuge Divasaka Velasa TV Velasa Manusya Kama YouTube Nalikawa Se Me Ammage Daruwa Dennage Duk Andonawa Api Patigata Karala Velasa TV Rataviru Kopita Pennanata Sudanam Kara Ithin E Video එක බලලා මේ දරුවන්ට පොත්පත් එවගේම දවස ඉදි කිරීමට මූල්‍ය දායකත්ව ලබා දුන්නා කියලා කියන දවසේ මේ අම්මට සතුටු ඇති මොහොතක් තමයි දරුවන්ට හිසර සේවනක් ලැබුණා. ඒ ලැබුණේ වෙලස ටීවී නාලිකාවේ රටවිරු සමාජික සමාජිකාවන්ගේ ධන පරිත්‍යාගයෙන්. ඒ තමයි කටා කටේ රැකියා කටේ සිදු කරන ඩොනල්ඩ් මහත්මයාගේ වෙලාවේ ආදරේ මතක් කරලා ඒ වගේම මියන්මාර් රටේ රැකියා කටේ සිදු කරන සුජීවානි මහත්මිය මතක් කරනවා. ඒ වගේම අලුතින් අපේ සමාජික වුණා ඉතාලියේ සිටින සඟුරි මහත්මිය මේ දරුවන් දෙකලටම අංග සම්පූර්ණ පොත්පත් සියලුම පාසල් උපකරණ කට්ටල ලබා දෙන දෙකෙන් විශේෂත්වයක් තියෙනවා. පවුලේ සියලුම අයට ආශිර්වාද ප්‍රාර්ථනා කර සහ විවාහ වීමට සිටින සැමියාගේ දෙමාපියන්ට ප්‍රාර්ථනා කළා. සඳිරි මහත්මියගේ මව වෙන රෝහිණී මහත්මියට පියා අපන්සු මහතාට දුක් කරදර බාධක වූ සාර්ථක ජීවිතයකට ආශිර්වාද ප්‍රාර්ථනා කළා. පාසල් උපකරණ සඳහා ලබා දුන්න ඒ වගේම තමයි ගුවන් රැළි රැකියා කටයුතු සිදු කරන අපගේ සමාජිකාවක් වෙන ශාන්ති වණිකසේකර මහත්මිය ඒ වගේම ඒශාලී රැකියා කටයුතු සිදු ටෙක්ෂිලා දමයන්ති ටෙක්ෂිලා දමයන්ති මහත්මිය අද දවසේදී සතියකට ආහාර පාර්සල් ද්‍රව්‍ය අපිට අද දවසේ අපේ මනසකම සමස්සම් අම්මට ගෙනියන්න ඔබතුන් මූල්‍ය ධන පරිත්‍යාගය මත දවස ඉදි කිරීමට සහ පාසල් උපකරණ සඳහා වියලි ආහාර පරිත්‍යාග කිරීමට අද දවසේ අපි කටයුතු කළා. තවත් නොබෝ දිනකින් මේ වීඩියෝ එක ඔබට බලා ගන්න පුළුවන්. ඉතින් අද දවසේ මම කැමති අම්මගෙන් දැනගන්න ඔබට මතක ඇති පසුගිය දවසක මේ කුංචි පැලේ හිටරුව වෙනත් එක්ක වසර දෙකකින් තුන දුක්ඛිත ජීවිතයක් ගත කරනකොට අප කුංචි වීඩියෝ එක පළ කරන පළතරු නිසා තමයි අද සිටින් නිවන් සූත්‍ර නිවසකට ඇතුළු වෙලා දරුවන්ට ජීවිතයකට බහකට හයියක් ලැබුණා. අද දවසේදී උදව් කරපු අය වෙනුවෙන් කුංචි වචනයක් කියන්න තියෙනවා. ස්තුතිවන්ත වෙනවා අපිට මේ වීඩියෝ එක බලලා උදව් කරන්නේ නම්ලා
Oh,